උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි වේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනපති සහ හිටපු අගමැතිගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට නීතිපති වැඩබලන පොලිස්පතිට දැනුම් දෙයි මුම්බයි හි සිට ශ්‍රී ලාංකිකයින් 290ක් මෙරටට ගැබිනි මව්වරුන් 100කුත් ඒ අතර ලොවපුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 450,000 ඉක්මවයි. වැසිකිලි හරහා කොවිඩ් වැළඳීමේ අවධානමක් චීන පරිශකීන් අනුතුරු අඟවයි. මහ බැංකුවේ නිලධාරීන් පිළිබඳව කළ චෝදනාව රවි කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කරන්නේ නැහැ. ඇමති බන්දුල කියයි. කංජිපාණිගේ පියාට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ප්‍රථමයෙන් දේශීය පුවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් මහ බැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් එම කොමිසම හමුවේ කැඳවා ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා අද දින ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත බැඳුම් කර වංචාවට අදාළ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා විශේෂයෙන්ම 2015 2.1 දින සිට 2016 3.31 දින අතර කාලය තුල පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුවන් පිළිබඳව පරීක්ෂා කිරීම විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මත පදනම්ව සිදු කරනු ලැබූ විමර්ශනයට අදාළව තමයි මේ වැඩිදුර නෛතික උපදෙස් අද දින ලබා දීම සිදු කරනු ලැබුවේ එම නෛතික උපදෙස් ප්‍රකාරව පුද්ගලින් 4 දෙනෙක්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා ප්‍රථමයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක්ද එසේම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක්ද අග්‍රාමාත්‍ය උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන ලද ආර් පාස්කරලිංගම්ගේ ප්‍රකාශයක්ද සාමාන්‍ය අධිකාරී මහජන බැංකුව වසන්ත කුමාර් යන අයගේ ප්‍රකාශද ගරු නීතිපතිතුමා විසින් යොමු කර තිබෙන ප්‍රශ්න එනම් නිශ්චිත ප්‍රශ්න ආවරණය වන පරිදි ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා එසේම මෙම උපදෙස් පරිදි කටයුතු කිරීමෙන් එම සටහන් කර ගන්නා ලද ප්‍රකාශ වල පිටපත් නොපමාව ගරු නීතිපතිතුමා වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් අද දින සිදු කරනු ලැබුවා මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පාස්කර ලිංගම් සහ එවක මහ බැංකුවේ සේවය කළ තවත් නිලධාරියෙකුගෙන්ද කොමිසමට ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා BBC පුවත් සේවයට එක් වෙමින් මහ බැංකු බැඳුම් කර සිදුවීම සහ කොමිසම් පිළිබඳව අදහස් පළ කළා ඔබතුමා අපි දැක්කා බොහොම සාධනීය උත්සාහයක් ගත්තා මේ වංචාවට දූෂණයට එරෙහිව ඒ කියන්නේ පෙරාණ්ඩුවේ වැරදි හොයන්න පමණක් නෙමෙයි ඔබතුමාගේ නායකත්වයේ දරපු ආණ්ඩුවේ අය කරන වැරදි හොයන්න කියලා ඔබතුමා ජනාධිපති කොමිෂන් සභාව පත් කළා ඇත්තටම මේ ජනාධිපති කොමිෂන් සභාව පත් කළ ඔබතුමා ඒ අපේක්ෂා කරපු දේ එලෙසම ඉටු කරගන්න පුළුවන් වුණා මගේ දේ මං හරියට කෙරුවා
කාගෙන් දඩු කඩුනේ මම කොමිෂන් සභාව පහපත් කෙරුවා මහා බැංකු කොමිෂම 2015 ට පෙර රජයේ කොමිෂම මගේ රජයේ දූෂණ වංචාව කොමිෂම ඒ වාර්තා තුනම පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා මහා බැංකු කොමිෂම පිළිබඳව ඒ වාර්තාව අනුව තම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වලා අර්ජුන මහේන්ද්‍රලා ගේන්න කටයුතු කෙරුවේ ඔය අර්ජුන ඇලෝසියස්ලා හිරේ දැම්මේ ඒ පරීක්ෂණ කරගෙන ගියේ පාර්ලිමේන්තුවට යවපු ඒවායි පාර්ලිමේන්තුවේ එතනින් එහා ඒගොල්ලන්ට දෙන්නේ. ඒතේ ඒ වැඩ මට නෙවෙයි තියෙන්නේ. මහ බැංකු සිදුවීම සම්බන්ධයෙන් ඍජුව චෝදනා ලබා සිටින අර්ජුන මහේන්ද්‍රන්ද පසුගිය දිනක තම නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කර ඇති බව ජාත්‍යන්තර පොලිසිය විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී තිබුණා. අනතුරුව නීතිපතිවරයා විසින් ඒ අධිකරණයට දැනුම් දුන් අතර අධිකරණය විසින් ඊයේ දින තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ මීට පෙර අර්ජුන මහේන්ද්‍රන් හට නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහකත්වයේ දීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එය අද පසුරුවේ බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී සෑම මාසකම දෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව දෙවන වරටත් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මෙම අවස්ථාවට එක්වෙමින් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිත සිරිනා හිමියන්ද අදහස් පළ කළා. සංඝ සභාවේදී සාකච්ඡා කළ ආකාරයටම වර්තමාන ආර්ථික අර්බුදයේ විසඳීමේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවලට අනුකූල වන අධ්‍යාපන ක්‍රියාදාමයක් ඒ තුළ ඉදිරිපත් වනවා ඇති අපට හිතා සලකා ගන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන විවිධාංගීකරණය තුළ නව ශාස්ත්‍රයන් උදාහරණයක් ලෙස නව වෛද්‍ය විද්‍යාත්මක උපකරණ පරීක්ෂණාත්මක උපකරණ අපේ දරුවන් විසින් දැනට නිර්මාණය කොට තිබෙනවා මේවා පරීක්ෂා කොට බලා අගය කරමින් ඒ හා සම්බන්ධ යම් යම් අගය කිරීම මෙන්ම ඒවා ජනගත නැත්නම් ලෝකයට ඉදිරිපත් කිරීමේ අවකාශය සලසා ගන්නේ නම් ඉතාමත්ම වැදගත් වන බව ඒවාට අවශ්‍ය කරන ජාත්‍යන්තර අනුමැතිය ලබා දෙමින් ඉදිරියට ප්‍රයෝජනවත් වන හැටියට අපට සකස් කරගන්නට පුළුවන්කම ලැබෙනවා නම් ආර්ථික ක්ෂේත්‍රයේ මෙන්ම දැනුම් ක්ෂේත්‍රයේ මෙහිදී පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහකත්වයේ දීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම එවැගේම තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දීම වැනි කටයුතු කිහිප නමක් විසින්ම ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම පිරිවෙන්වල පහසුකම් ලබා දීම දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන්ගේ සංඛ්‍යාව ඒ වගේම එයට අවශ්‍ය මුදල් මේවා සම්බන්ධවත් කියවුනා මේ සියලුම දේවල් නිලධාරීන් සමග දැන් සාකච්ඡා කරලා ඒ පිළිබඳව තීරණයක් අරගෙන විසඳුම ලබා දෙන්නට ක්‍රියා කරනවා විශේෂයෙන්ම ප්‍රාථමික ද්විතීයික සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපේ රට ඉතාමත්ම වැදගත් ඒ පිළිබඳව පත් කළ තිබෙන කාර්ය සාධක බලකායටත් මම උපදෙස් දෙනවා ඔබ වහන්සේලාව මුණ ගැසිලා ඔබ වහන්සේලාගෙත් අදහස් ඒ ලබාගෙන එකතු කරන්නට කියන්න පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පසුරුවේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කළා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයේ උපුටා ගැනීම කිහිපයක් 2019 නොවැම්බර් මාස 16 වනදා ජනාධිපතිවරණයෙන් පසු අපට අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්නට වන්නේ 2020 අගෝස්තු මාසයේදී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුදු 4.5ක් යන තෙක් පාර්ලිමේන්තුව විසිරුව හැරිම වළක්වා තිබෙන නිසා COVID-19 වසංගතය නිසා සම්පූර්ණ මාස 9ක් තිස්සේ මුළු රටම සංක්‍රාන්ති සමයක සිර වෙලා එහෙම දෙයක් අපේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නැහැ පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ඡන්දදායකින් සිදු
කළ වෙනස සම්පූර්ණ කරන්න මේ මැතිවරණය අත්‍යවශ්‍යයි. මේ මහා මැතිවරණය අපි බොහොම අමාරුවෙන් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. යහපාලන දේශපාලන පක්ෂ පළාත් පාලන ආයතන අවුරුදු 3කින් ප්‍රමාද කළා වගේ පළාත් සභා ඡන්ද පවත්වන්නම බැරි විදිහට වැඩ සැලසුවා වගේ උසාවියට ගිහිල්ලා මහා මැතිවරණයත් කල් දාන්න හැදුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකට ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ හින්දා දැන් තමයි කැමැති ආණ්ඩුවක් පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලැබිලා තියෙන්නේ. ජනාධිපතිවරණයෙන් පසුව ගත වුණු මේ සංක්‍රාන්ති සමය තුල එක දෙයක් ඔප්පු වුණා. ඒ තමයි 2006-2014 කාලේ මගේ ආණ්ඩුව වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතින මේ ආණ්ඩුවටත් ජයගත නොහැකියයි සැලකෙන අභියෝග ජය ගන්න පුළුවන් බව. 2015 දී යහපාලන ආණ්ඩුව බිහි වුණේ තනිකරම දේශ විදේස් කුමන්ත්‍රණ තුලින්. 2019 ජනාධිපතිවරණයෙන් ඒගොල්ලෝ පෙරදුනා කියලා ඒක නම් නැවතුනේ නැහැ. අලුත් ජනාධිපතිතුමා දුහරේ දියුරුම් දීලා ගත වුණු පළමු දවස් 2-3 ඇතුළත අපි දැක්කා අමුතු අමුතු මාධ්‍ය වාර්තා පළවනවා. එයින් එකක කියුනේ ලකුණු කරපු පදික මාරුවකින් මිස අවදිමත් විදිහට පාර හරස් කරන පදිකෙයින්ට පොලිසිය දඩ ගහන බවයි. තවත් පුවතකින් කිව්වා කොළඹ සියලුම යාචකින් අත්අඩංගුවට අරගෙන කඳුරු වලට දමනවා. කෝච්චිය ඇතුලේ හිඟා කණාය අත්අඩංගුවට ගන්නවයි කියලා. මේ ඔක්කොම බොරු ප්‍රචාර. ඒ වෙනකොට මේ වගේ ප්‍රමුඛතාවයන් අඩු දේවල් ගැන අවධානය යොමු කරන්න අලුත් පාලන අධිකාරියට වෙලාවක් තිබුණේ නැහැ. මේ වයින් කුමන්ත්‍රණකාරයෝ බලාපොරොත්තු වුණේ ජනතාවට සීරුවෙන් ඉන්න වෙන දැඩි පාලකෙක් බලයට ඇවිල්ලා කියන බව බොහොම සූක්ෂම විදිහට හීන් නූල් ප්‍රචාර තුළින් ජනතාවගේ සිත් තුළට දාන්න. ඉදිරියට එන මහා මැතිවරණය අද්දුටු හැකියාවට මුල් තැන දීමටත් යහපාලන බොරුව හා වංචාව පිටුදැකීමටත් සියලුම ඡන්දදායකින්ට මහඟු අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි. COVID-19 වසංගතයේ පාලනය කිරීමෙන් අපේ රට ලබාගත් ප්‍රගතිය රැකගන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් පරිසරයත් ආරක්ෂා කරගනිමින් ආදර්ශමත් ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන මෙන් මම සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම අවසන්. ඇතම් දේශපාලකින් විසින් විවිධ චෝදනා එල්ල කරමින් ක්‍රිකට් ක්‍රීඩකයන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද පස්වරුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. රජයේ ඇමතිවරයෙක් කියනවා 2011 ලෝක කුසලාන අවසන් තරගය අපේ රට පාවල දුන්නා. දැන් මේ කාටද ඇඟිල්ල දික් කරන්නේ? නම කියන්නේ නැහැ. ක්‍රීඩකින් අපහසුතාවයට දාන්නේ නැහැලු. නමුත් දැන් රජයේ ඇමතිවරයා කියන්නේ මොකද්ද? ඒ කණ්ඩායම එදා අවසන් තරගයේ පාවා දුන්නයි කියලා. හිතාමතාම පෙරදුනා. එහෙම දෙයක් සිදු වුණා නම් ඇයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයට මේ පිළිබඳව පැමිණිලි නොකරන්නේ? ඇයි ඒ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියාමන මාෂල් මහත්තයා ළඟට ගිහිල්ලා ඇයි ඒ චෝදනාව ඍජුව ඉදිරිපත් කරන්නේ නැත්තේ? මේ ඔක්කොම පිටිපස්සේ මොකද්ද තියෙන්නේ? රජයට අවශ්‍ය වෙලා තිබෙනවා මේ කොරෝනාවෙන් රට වැටී තිබෙන ප්‍රපාතෙන් ගොඩ ගන්න බැරි රජය, වැඩ බැරි ආණ්ඩුව. ඒත් හදනවා මේ මැතිවරණ සමයේ කොරෝනාවෙන් විපතනපත්තුණු ජනතාවවත් ආර්ථිකේවත් නොවේ. 2011 ලෝක කුසලාන තරඟයේ කරා මේ මැතිවරණ වේදිකාව යොමු කරන්නේ. රටේ ජනතාවගේ අවධානය ඒකට යොමු කරන්නේ. වත්මන් රජය රටට අහිතකර කිසිදු කිවිසුමක් අත්සන් කිරීමට පියවර නොගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එයද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමි. මේ MCC කිවිසුම එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් තමයි සකස් කළේ. ජනාධිපති වර්ණයට සති දෙකකට කලිනුත් මේක අත්සන් කරන්නමයි හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ විසින්. ඒ අත්සන් කරන්න හැදුපු එක නතර වෙලා තියෙන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලලිත් ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුව අවසන් වාර්තාව ඉදිරිපත් කළේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කළා. අතුරු වාර්තාවේ කිව්වා අත්සන් කරන්න සූදානම් වෙච්ච කිවිසුම රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙනවා. රටේ පවතින නීති රීති වලට පටහැනි වෙනවා. රජය ඉතා පැහැදිලි තීන්දුවක් ගත්තා. මේ කිවිසුම පමණක් නෙමේ වෙන ලෝකයේ ඕනෑම රටක් රාජ්‍යයක් සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ නීතියට පටහැනි කිසිම කිවිසුමක් මොනම ජගතෙක් සමගවත් අත්සන් කරන්නේ නැහැ කියන පැහැදිලි ප්‍රතිඥාව රට හමු දීලා තියෙනවා. ලංකාවට දැනට වාර්ෂිකව රුපියල් බිලියන 40කට අධික කිරිපිටි ප්‍රමාණයක් ආනයනය කරනවා. සම්පූර්ණයෙන්ම මෙරට කිරිපිටි නිෂ්පාදනය කිරීමේ විභවයක් ශක්තියක් තිබෙන බවත් අපි හඳුනාගෙන තිබෙනවා. ඉදිරි කාලය තුලදී ලංකාව තුලම ලංකාවට අවශ්‍ය සම්පූර්ණ කිරිපිටි ප්‍රමාණය නිෂ්පාදනය කරන්නට දේශීය කිරිපිටි නිෂ්පාදකින්ට දිර දීමනා ලබා දීමටත් ඒ වගේම දේශීය දියර කිරි කර්මාන්තය වඩාත් ප්‍රවර්ධනය කොට වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකික ජනතාව දියර කිරි භාවිතය සඳහා යොමු කරන්නටත් අවශ්‍ය කටයුතු සිදු කරන්න කැබිනට් මණ්ඩලය
තීන්දුව කරා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග වතු හිමියන් සමග සාකච්ඡාවක් කීවස පැවැත්වුණා ඒ සඳහා යෝජනා කිහිපයක් අපේ පැත්තෙනුත් සමාගම් පැත්තෙනුත් ඉදිරිපත් වෙලා තිබෙනවා ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙන දුක් ගැනවිල්ල තමයි ආර්ථික මේ වශයෙන් අපහසු කාල සීමාවක් කියන කාරණය හැබැයි රජයේ හැටියට අපේ ප්‍රමුඛ කාරණය වතුකම් කරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කරනු පිණිස අවශ්‍ය සහන සලසා දීමයි ඒ නිසා නැවත වතාවක් තවත් සතියකින් ඔවුන්ගේ යෝජනා මාලාව සමග වගමැතිතුමා හමු වන්නට අදාළ වතු සමාගම් කටයුතු කරන බව දැනුම් දුන්නා කොරෝනා වෛරසය හමුවේ ජනතාවට ජල සහ විදුලි බිල්පත් ගෙවීමට සහන ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. කොවිඩ් 19 වසංගත තත්වයෙන් පස්සේ තවත් විශාල ගැටලුවක් අපේ රටේ පාරිභෝගිකයන්ට පුරවැසියන්ට විඳින සිද්ධ වුණා. ජල බිල්පත් සහ විදුලි බිල්පත් වෙනදට වඩා දෙගුණය තුන්ගුණය හතරගුණය පහගුණය වෙලා ආවා. ඒ වගේම විදුලිය විසන්ධි කිරීම, ඒ වගේම ජලය විසන්ධි කිරීම පිළිබඳ දැවැන්ත අනතුරක් දැන් ඇති වෙලා තිබෙනවා. මේවා ජනතාවගේ මූලික අයිතිවාසිකම්. වතුර නැතුව, විදුලි නැතුව ජීවත් වෙන්න බෑ. ඒ පිළිබඳව කොමිෂන් සභාව ලබා දීපු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හරහා බරපතල අසාධාරණයක් පුරවැසියන සිදු වෙනවා. ඒ වගේම මේ ආර්ථික ප්‍රතිපත්ති, මේ හොඳ ආර්ථික ප්‍රතිපත්ති කිසිම අධ්‍යයනයක් නැතුව එකපාරින්ම ඇවිල්ලා ඇයි මේක කළේ? මේක කළේ ජනාධිපති වර්ණයේ දිනලා හිතුවා ඉක්මනට මාස 3 පාර්ලිමේන්තු ඡන්දයකට යන්න ඕනේ කියලා. මොකද්ද මේ කලේ? පොරොන්දු දේශපාලන තැනකට නෙගියේ. මොකද්ද මේ කොවිඩ් එකේ ප්‍රශ්නේ ඇති වුනේ? නාම යෝජනා වලට බල කරලා ඒ සතියේදී නාම යෝජනා දීලා දවස් දෙකකට පස්සේ රට වහන්න වුණා. ඉතින් මං කියන්නේ දැනුමෙන් ක්‍රියා කරන්න ඕනේ, දන්නා අය තියාගන්න ඕනේ, හරි තීරණ ගන්න ඕනේ. වත්මන් රජය රටට අහිතකර ගිවිසුම් වලට අත්සන් දෙතබන බව හිටපු රාජ්‍ය මාත්‍ය ශහන් සේමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රජය වැඩ කරන රජය. ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන නායකයන්. එතුමන් ජනතා ප්‍රසාදය දිනාගෙන තියෙන්නේ ජනතා අවශ්‍යතාවය ඉටු කරපු නායකයන් හැටියට මිසක් හිස් දේවල් කියලා විහිළු කතා කියලා නායකත්වයක් නැති කෙනෙක්ගේ ලක්ෂණ පෙන්눔 කරපු අය හැටියට නෙවෙයි. අපේ රටට අහිත කර කිසිම ගිවිසුමකට ඇතුළත් වෙන්නේ නැහැ කියන එක අපි කියන්න ඕනේ. ඒ හින්දා මේ සටන් පාට නැති විපක්ෂයක් විසින් අතට ගන්න හදන සටන් පාට. කොරෝනා රෝගය මුළු ලෝකේ බලවත් රටවල් වලට මැඩලන්න බැරුණාට ලංකාවේ තාමත්ම සූක්ෂම ආකාරයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ කෙටි කාලයක් තුල ගෙනාපු වැඩපිළිවෙල තාමත් සූක්ෂමව පාවිච්චි කරා. බැරි වෙලාවත් අර කිව්වා වගේ 19 සංශෝධනයෙන් අවුරුද්දක් ජනාධිපති මැතිවරණය පල්ලෙහාට ඇවිල්ලා මේ පරිවර්තනය ජනතාව නොකරනම් අද රටට වෙන්නේ තිබුණේ මොකද්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒරම ගැන දන්න ඔයගොල්ලෝ. ඒක දැනගෙන දැන් කරන්න දෙයක් නැති නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන්නන වැඩපිළිවෙලට අකුල් හෙලන්න බාධා කරන්න විවිධ උපක්‍රම යොදවනවා. මැතිවරණයක් වෙලාව නිසා. ජනාධිපති වර්ණයේදී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් රජය ජනතාව මත බදුබර පැටවීමට කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එය අද පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ජනාධිපති වර්ණ වේදිකාවේ මුළුමනින්ම වැඩිපුර කතා කරා ජනතාවගේ මේ ආර්ථික ප්‍රශ්න පිළිබඳව. මේ මැතිවරණයේදී ඒගොල්ලෝ ඒතරම් බඩු මිලගෙන කතා කරන්නේ නැතුව යන්න යන්නේ. ඒ වෙනුවට එක්කෝ ජාතිවාදී අවුස්සන නැත්තම් නිලධාරීන්ට බනින ඒ වගේ නිකන් අර සමාජ ඇත්ත ප්‍රශ්න යට කරපු වෙන ප්‍රශ්න මතු කරමින් යන එක තමයි පේන්න තියෙන්නේ. ආර්ථිකය හැදිලා නැහැ, බඩු මිල අඩු වෙලා නැහැ, සහන ලැබිලා නැහැ. ආණ්ඩුවේ වැරදි නිලධාරීන් මත පටවලා ඇඟ පෙරගෙන උත්සාහයක් දරමින් ඉන්න. සහන දෙන්න කතාවල බඩු මිල අඩු කරන කතා කරලා මේ පහුගිය කාලේ ජනතාවට දරා ගන්න බැරි මට්ටමකට බඩු මිල වැඩි කරලා තියෙනවා. මේ මාසේ 21 වෙනිදා ගැසට් නිවේදනයක් මගින් භාණ්ඩ වර්ග 26කට විශේෂ බදු පැනෙවුවා. ආර්ථිකය බර දරා ගන්න බැරි වෙනකොටම නැවත ඒ බර ජනතාව මත පැටවීම තමයි ආණ්ඩුව ප්‍රතිපත්ති කරන් තියෙන්නේ. අපි ආණ්ඩුවට බල කරන්නේ මේ බද්ද ගහනක වහම නවත්තලා ජනතාවට නැවත සහන දෙන්න පටන් ගන්න ආණ්ඩුවේ බැරිකම ජනතාව මත පටවන්න යන එපා කියලා. අපිට ලොකු අරගලයක් තියෙනවා. ආණ්ඩුත්තික සටනක් තියෙනවා. ඒ සටන හරියට කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා ඊළඟ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රබල නියෝජනයක් හදන්න ඕන.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය යටතේ අලුතින් වැඩසටහනක් හඳුන්වා දීමෙන් නව පුනර්ජීවනයක් රට තුළ ඇති කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය සහ වාණිජ්‍ය විද්‍යාපීඨයේ ව්‍යාපාර ආර්ථික මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ පොලි අනුපාත අඩු කිරීම තුළින් ව්‍යාපාර ප්‍රජාව ශක්තිමත් කළ හැකි බවයි. निष्पादन आर्थिक पुनर्जीवन उदाहरण දිනු ජපානයේ වගේ රටක 100%ක වගේ ප්‍රමාණයක පවතින මේ. ඉතින් මෙවැනි සහන සලසන්න තමයි බැංකු පද්ධතිය තියෙන්නේ. ඒතර බැංකු පද්ධතියේ පාලකයා හැටියට තමයි මහ බැංකුව කටයුතු කරන්නේ. ඒක මහ බැංකුවේ එක කාර්යයක්. ඉතින් මහ බැංකුව පහුගිය කාලය තුළම මේ සඳහා අවධානයක් යොමු නොකළ බව තමයි පැහැදිලි. ඒක ඔප්පු වෙනවා 48 ඉඳලා අපි සමෘද්ධිමත්ම ආර්ථිකයක් ඉඳලා ආර්ථිකයේ මහා අසරණ ආර්ථිකයක් බවට පත් වෙන තුරුම අපිට මෙවැනි තත්ත්වයක් තමයි තිබුණේ. මහා බැංකුව තුල නැත්තම් අර ආර්ථික දැක්ම තුල ලබා දෙන සහනිය යන්නේ නැත්තම් ඒ වගකීම ගන්නත් වෙන්නේ මහා බැංකුවට තමයි පෙරලලා. ඒතර මහා බැංකුව තමයි ඒක යනතනට කටයුතු කළ යුත්තේ. අපි දැක්ක පහුගිය කොවිඩ් වසංගතයේ කාලය තුලත් ලබා දුන්නු සමහර ලීසින් වාදික අය කරගන්න එපා කියලා ලබා දුන්නු දේවල් සමහර ලීසින් ආයතන ක්‍රියාත්මක කරේ නැහැ. මහා බැංකුව ආර්ථිකයේ මුල්‍ය හසුරනවා වගේම ආර්ථිකයේ මුල්‍යමය නියාමනයක් මහා බැංකුව සිදු කළ යුතුයි. මහා බැංකුව ඒ දේ නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ බලපෑම කරන්න තමයි දේශපාලන අධිකාරියෙ. ඒ සඳහා ගත හැකි පියවරක් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාව හරහා ගතියුතු ක්‍රියාමාර්ග අනිවාර්යෙන් තියෙනවා. මහා බැංකුවට විතරක් තනිය පැවරණ වගකීමක් නෙමෙයි. මහා බැංකුව තියෙන මුදල් ඇමතිතුමා යටතේ. ඒතර මුදල් ඇමතිතුමාට සිදු වෙනවා අනිවාර්යෙන් මහා බැංකුව ඒ ක්‍රියාකාරීත්වයේ යෙදෙනවද කියලා බලන්න. ඒ නැත්නම් ඒ අවශ්‍ය විගරණ පනත තියෙනවා අපිට. මහා බැංකුවේ සියලු කටයුතු විගරණය වෙනවා. ඒතර ඒ විගරණ අධිකාරිය ක්‍රියාත්මක වී තියෙනවා. මේ සඳහා බැඳි නීතිමය රාමුවක් සහ ඒ සඳහා අවශ්‍ය බලතල සහිත තවත් නිලධාරී පිරිසක් මහා බැංකුව නියාමනයේ ඉන්නවා. මහා බැංකුව වාණිජ බැංකු නියාමනය වගේ මහා බැංකුව නියාමනය. ඒතර ඒ ආයතනත් ඒකම ක්‍රියාත්මක විය යුතුයි. ඒතර එකතරක් විතරක් අකාර්යක්ෂම වුණොත් අර සියල්ල බින වැටෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මහා බැංකුව නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද බලන්න. ඒ අවශ්‍ය අනිකුත් නියාමන ආයතනත් මේ එකම නිද්‍රාශීලීභාවයේ මිදිලා ඇවිල්ලා ඒ කටයුතු සිදු කළ යුතු වෙනවා. මහබැංකුව පිළිබඳව තමන් දරූ ස්ථාවරයේම වත්මන් ජනාධිපතිවරයාද මහබැංකුව පිළිබඳව කළ ප්‍රකාශය සේපෙන්නුම් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. යද සිරිකොත පක්ෂ බලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් ජනාධිපතිතුමා දවස් දෙකකට ඉස්සෙල්ලා එකපාරට සැබෑ තත්ත්වය කියලා දුන්නනේ මහබැංකුව. කිව්ව මේක අවුරුදු මාස 8ක් බලාගෙන හිටිය හෙට වෙනකොට දෙන්න කියලා. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම අය ගියාම කියනවා රුපියල් 153 ඉඳන් 188ට අඩු වුණේ මේ යහපාලනේ ආන්නු කියලා. හැබැයි මෙතන තියෙන්නේ වගකීම තියෙන්නේ මහබැංකුවට. එතකොට ඒගොල්ලන්ට පින් ටික ඒගොල්ලන්ට පවු ටික අපට දේශපාලන. පෑය 7කින් වෙනස් වෙන 102ක පොලි අනුපාතේ ඇයි මේක අවුරුදු 5කට ඉස්සලා කරේ නැත්තේ? එක සූරා කෑම තියෙනවා මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි තුලින්. ඔබතුමෝ දන්නවා යම් තැන්වල 105ක මාසයකට පොලියක්. මේ මහා බැංකුව මේවා පත්තරලා දාලා බලන්නේ නැත්. මේගොල්ලන්ගේ කාර්යභාරය වන්නේ මේවා බලන්නනේ. හැම දවසම මුදල් ඇමතිට බනිනවා යමක් වුණොත්. හොඳ වුණොත් ඔන්න මහා බැංකුවේ ස්වාධීනභාවය නිසා අපිට ණය ගෙවන්නද? දැන් මේ අවුරුද්දේ බිලියන් 3.1ක් ගෙවන්න තිබ්බා. මේකේ මිලියන 800ක් ඒ ගෙව්වේ ඒ ගෙව්වේ තියෙන සංචිත තව බිලියන් 2.3ක් ගෙවන්න තියෙනවා. මේ ගෙවුණාම ඒකත් ගෙවන්නේ සංචිත තුලින්. මේ මූල්‍ය පැත්ත මේ මහ බැංකු කරන්න තියෙන දේවල් මේවා කියලා තියෙනවා. අපි මුදල් අමාත්‍යංශය දිව්වේ තැබෑරුමක් අරක්කු නැතුව දිව්ව තැබෑරුමක් වගේ. රජයේ නිලධාරීන් ගණනාවක් ඉන්න හොඳ කට්ටිය. නොමගේවන කට්ටිය සුළු පිරිසක් රටේ ආර්ථිකයේ ප්‍රශ්නාත්මකට ඇති. ජනාධිපති මේ සම්බන්ධයෙන් කරපු දේ අපි අගය කරනවා. දැන් මේකට කියන්න එපා ඔන්න රවි ජනාධිපති එකතු වුණා. නෑ ජනාධිපති අපි කියපු සාවරයකට උනා.
මෙරට තුල COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් අතරින් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1421 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. මේ අතර ඩුබායි සිට පුද්ගලයන් 290 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණි අතර එම පිරිසෙහි ගැබිනි මව්වරුන් 100 දෙනෙක් තිබෙන බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ගත වූ පැය 24 තුල COVID-19 වෛරස් ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනුණා. අදාළ ආසාදිතයින් අතරට චෙන්නයි සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු, බංගලාදේශයේ සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු හා නාවික හමුදා සමාජිකයන් 2 දෙනෙකුද ඇතුළත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. समस्त आसादितेन अतुरिन पुद्गलिन 1421 දෙනෙකු पूर्ण सुवे लबा रोहल वलिन पिटवकोस ඇති අතර वैद्य अधीक्षण යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 492ක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ ඉන්දියා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගෝපල් බග්ලේ මහතා අතර විශේෂ හමුවක් අද පෙරහුරේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදුණා ගෝලීය වසංගතයක්ව පවතින COVID-19 වසංගතයේ මර්ධනයේදී ශ්‍රී ලංකා රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එම වෛරසයේ මර්ධනය හා මැඩපැවැත්වීම සඳහාගත් ක්‍රියාමාර්ග ඉන්දියා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙහිදී ඇගයීමට ලක් කර තිබෙනවා. එමෙන්ම වෛරසයේ මර්ධනය ක්‍රියාවලියේදී සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් ලබා දුන් නායකත්වයේද මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක් වුණා. දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඉන්දියා රජයේ සහයෝගය ලබා දෙන බවත් ඉන්දියා මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළා. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ප්‍රකාශ කර සිටියේ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම ඉදිරියටත් පවත්වාගෙන යාමට රජයක් ලෙස කටයුතු කරන බවත් මින් පෙරද ඉන්දියා රජය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දුන් සහයෝගය පිළිබඳව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉන්දියා රජයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තුතිය පුද කරන බවයි. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ඩුබායි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු අද අලුයම යලි දිවයිනට පැමිණියා. එම පිරිස අතරට ගැබිනි මවුරුන් 100 දෙනෙකුද ඇතුළත් බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නැවක සේවය කිරීම සඳහා ඉන්දියා ජාතික නැවියන් 54 දෙනෙකුද ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. प्रबल पाताल काली सामाजिक एक्वन कांजीपान इम्रान गे प्याट ये पसुर्वे मालिकावत्त प्रदेशे दी तीवनु आयुदवलीन पहरदी में सिद्धियत संबांद सककरुवान पिलिबांदव पुलुन विमर्षन आरंभ करैती बाव पोलीसिय पवसनवा ඊයේ සවස 6:30ට පමණ මාලිගාවත්ත පොලිස් වසමේ සද්ධර්ම මාවතසලදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු නිවස අසල සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කංජිපාණී ඉම්රාන්ගේ පියා බවට පසු අනාවරණය වී තිබෙනවා. පහර දෙන ආකාරය අසල සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සීදෙන අනතුරුව තුවාල කරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මෙලෙස ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 65ක් වූ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙලෙස තුවාල ලැබූ කංජිපාණී ඉම්රාන්ගේ පියා මීට පෙර කංජිපාණී ඉම්රාන් බෝස බන්ධනාගාරයේ සිටියේදී ඔහු හට ආහාර බඳුනක සංගවා දුරකථනයක් ලබා දීමට යාමේදී අත්අඩංගුවටද ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය විසින් එක්සැකකරුවෙකු සහ අදාළ ත්‍රිරෝද රථය මෙන්ම පහර දීම සිදු කළ තියුණු ආයුධයද පොලිස් භාරයටගෙන අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. රාත්‍රී පුවත් විකාශය අවසන් සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.